ඇමරිකන් තානාපතිතුමිය තමයි කියන්නේ ලංකාවේ නැව් ඇවිල්ලා තියෙනවායි කියලා අපේ සහයෝගයට. ආණ්ඩුව කියන්නේ නැහැ ඒක හංගගෙන ඉන්නවා. මේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ට පෙන්නනවා නෑ නෑ අපි මේ පලස්තීනයේ ඉස්කෝල හදන්න මුදල් එකතු කරනවා කියලා. අනිත් පැත්තෙන් ඒ පලස්තීනයට සහයෝගය දෙන කණ්ඩායම් වලට ගහන්න බටහිර රටවල් නැව් යවනකොට ඒකටත් හොරින් නැව් යවනවා ඒගොල්ලන්වත් ෂේප් කරගන්න. ඒක තමයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය හෙළිදරව් වෙන හින්දා දැන් ඒගොල්ලෝ බලනවා අර රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න අර මාධ්‍ය පඩිලබන යාගෙන් පඩි ගන්න මාධ්‍ය කණ්ඩායම් ඒගොල්ලෝ දැන් කැම්පේන් එකක් කරනවා මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ ඉරානයට ගිය ඉරානයට ඉරාන් ජනාධිපතිතුමා හම්බුන්නේ නැහැ කියලා ඒ කැම්පේන් එක ඉස්මතු කරලා මුස්ලිම් ජනතාව අතර යම් පළුදු කිරීමක් කරන්න පුළුවන්ද කියලා. අපි කියන්න කැමති අපි මතක් කරගන්න ඕනේ විශේෂයෙන්ම මේ රටේ කොරෝනා වසංගතයෙන් මරණ සිද්ධ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා පැහැදිලිවම මේ මරණ ආදාහනය කරන්නත් පුළුවන් භූමිදානය කරන්නත් පුළුවන් කියලා එහෙමත් නිර්දේශ ලබා දීද්දී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හිතුවත්කාර විදියට සියලුම මරණ ආදාහනය කරන්න තීන්දුව ගත්තා. ඒකට විරුද්ධව අපි නැගී සිටිනකොට භූමිදානය කරන්න ඉඩ දෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානය මේක නිර්දේශ ලබා දීලා තිබෙනවා. ඒ සෞඛ්‍ය රෙගුලාසිය අනුව භූමිදානය කරන්න මේ රටේ මුස්ලිම් ප්‍රජාවට ඉඩ දෙන්න කියලා අපි හඬ නගනකොට අපිත් එක්ක පාරට ආපු එකම නායකයා තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඔය ඉන්න ජනාධිපතිතුමත් කටවාගෙන හිටියේ කතා කරේ නෑ. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න බහුතර හිටානිද ජනාධිපතිවරු වෙන්න ඉන්න අය කට්ටියත් බලාගෙන ඉන්න සීන දකින අයත් කටාගෙන හිටියේ. නමුත් මේ රටේ ඉන්න මුස්ලිම් ප්‍රජාවගේ ඒ අයිතිය වෙනුවෙන් භූමිදානය කරන්න තියෙන අයිතිය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ මුස්ලිම් ජනතාවත් එක්ක අර බොරල්ල හන්දියේ කනත්ත වටරවුමේ පාරට බැහැලා එතුමා අපිත් එක්ක උද්ඝෝෂණය කරා. ඉතින් හේඳ මේව දරා ගන්න බැරි මිනිස්සු මුස්ලිම් ජනතාවයි සජිත් ප්‍රේමදාස මහත්තයා අතර තියෙන සම්බන්ධය දරා ගන්න බැරි අර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පඩි ගන්න උදවිය බලනවා. දැන් මේවා පතුරවලා මේ මඩ ගහලා මේවා ප්‍රචාරය කරලා එතුමාකට තියෙන යම් හානියක් කරන. ඒ හින්දා අපි ජනතාවට කියනවා මේ රනිල් වික්‍රමසිංහගේ මඩ ප්‍රචාරක කණ්ඩායම මේ ඔබතුමාලාට මේ කරන මඩවල කිසිදු ආකාරයේ සත්‍යතාවයක් නැහැ. ඒ බිලුවන්ද සජිත් ප්‍රේමදාස මැතිතුමාත් නිවේදනයක් නිකුත් කළා.